සමදා සමහන් සමදා සුවෙන් මේ අතර තවමත් පූර්ණ වශයෙන් විසඳුම් ලබා දී නොමැති වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන වෘත්තිකයින් අද ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩපණ වුණා. මොහු මව්පියන් සිය දරුවන් අද දිනේදී පාසල් වෙත එවා නොතිබූ අතර දරුවන් හා ගුරුවරුන් කිහිප දෙනෙකු පමණක් පාසල් වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණා. දන්නම මට ස්කෝල් මැසේජ් එකක් දාලා තිබ්බා මේ ස්කෝලේ 150ක කියලා විභාග තියෙන ගැලෙකින් දා. ඔයා කෙල්ලන් වලට ආව නෙමෙයිද? ස්කෝලේ නෑනේ අද. අද වර්ජනේ නේද ගුරු? ගුරු වර්ජනේ නේද? ඔව් ගුරු වර්ජනේ නම් තියෙනවා. ඉතින් මම වර්ජනේ නෑ. උතුරු පළාතේ පාසල් වලද මෙම වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වුණා. සියලු පාසල් පාහේ අද මේ වෙනකොට කිසිදු ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා කළ නොමැති බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් රුපියල් 20000ක අතුරු දීමනාවක් ඒ වගේම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුවට විසඳුම් ලබා දීම, බැංකු පොලිය වැඩි කිරීම, ආණ්ඩුවේ මර්ධනය, ඡන්දේ නොතිය ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීම මේ සියලු ඉල්ලීම් එක තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අපි පැහැදිලිවම මේ වර්ජනය හරහා ආණ්ඩුවට ලබා දුන්න පණිවිඩය ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට හෙව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය 9 වෙනිදා සිට ආරම්භ කළ අධ්‍යයන සහ විභාග කටයුතු වලින් ඉවත් වීමට ගත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට සහය පළ කරමින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සේවකයෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. එහිදී පළපාලියක් යාමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා එල්ල වූයේ මෙලෙසින්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.